කොම්බ ලගේ මහ එක මහත්තයා ගෙදර නෑසරේ අයියා හා ඇත්තද කොහෙ මකබෑ වුණත් උන් දැක් ගෙදර එන්න එපැයි කීයට හරි එන්නකම් මාත් මෙතනින් යන්නේ කෑගහන්ට එපා සරේ අයියා අහල පහල මිනිස්සුන්ටත් ඇහෙනවා ඒක මහත්තයාටත් හොඳ නෑනේ අනේ උඹ කටවහගෙනින් මහත්තයාට හොඳන්නේ ඊයේ මාව වන්දනා ගමනක් එක්කන් එනවයි කියලා රවට්ටලා මහපාරේ පැය ගානක් තියලා මාව අවුවේ පිටුවා හරි හරි ඉතින් මහත්තයා සැරේ අයියව බලෙන් එක්කන් ගියේ නෑනේ කැමැත්තෙන්මනේ පැනගෙන ගියේ එයාකෝ කියපු විදියට මං හිතුවේ මාව පාටියකට එක්කන් යන්න හදනවා කියලා. අර පත්ත දවල් මහපාරේ තාවුම මැද ගිනි කාස්තක අව්වේ. මාව තියලා බෝඩ්ලෑල්ලක් උස්සගෙන ඉන්ට කියලා. බලපියම් මගේ කකුල් දෙක තාමත් ඇදුම් කනවා යකෝ. ඉතින් මහත්තයා ඒකට උඹට හොඳට සැලකුවානේ. සැලකෝ රේද්ද රක්කු භාගයක් දෙනවා කිව්වා දුන්නේ කාලයි රුපියල් පන්දාහක් දෙනවායි කිව්වා දුන්නේ දාහයි යකෝ මං ආවේ ඉතුරු අරක්කු කාලයි ඉතුරු රුපියල් හරදහයි ඉල්ලගෙන යන්ට ඒක දෙන්නකම් මම මෙතනින් හෙල්ලෙන්නේ දැන්තෝ කිව්වන්නේද මහත්තයක් ගෙදර නෑ කියල මම තමයි ඒක එහෙම කියන්න කියලා ඌට කිව්වේ ශාෂා එක හරිම බාල වැඩක් මහත්තයෝ ගන්නු දෙනුවක් කතා කරගත්ත නම් ඒව දානට මිම්මට තියෙන්ට ඕන උඹත් එක්ක මොන ගනු දෙනුද බන් මගේ අනන්නන්න වේඩිංගට ඒටිකත් අමතකයි මට දෙනවයි කිව් අරක්කු බාගෙන් ඉතුරු කාලයි අර ඉතුරු රුපියල් හාරදහයි දුන්නොත් හොඳයි එතකොට මංගුපට නෑයි නැත්තන් යකෝ මංගුඹලගේ පවුලට කොච්චර සල කර තියෙනවද මට සලකන එක වෙනයි පවුලට සල්ලකෙන එක වෙනයි එව්වා පතලවගන්ට එපා අනික ඉතින් මම්මහත්තය මගේ පවුලට විතරක්ක සලකන්නේ ගොන් කතා කියන්නට පයකු හාමිලෙක් ගෙදරන්නා හා ඉන්නවද ඒක හොඳයි ආමිනෙත් මෙව්ව දැනගන්ට ඕන වෙනෙක්කුට ලැබෙන්ට තිබ සහන මුද්දරේ කපල මන් තොපිට දුන්නේ ඒක කෙලේ ගුණේවත් නෑනේ මේකගේ හරි ඉතින් ඒවා මහත්තගේ අතින් දෙන ඒව්වය අප සීයා නිතරම කියන කතාවක් තමයි බල්ලොත් එක ලැග්ගොත් නැක්කොත් එක තමයි නැගිටින්න වෙන්න කියලා කවුද යකෝ බල්ලා ඉතින් මං සරි අයට නෙවෙයිනෙ කිව්වේ මේ උඹ කටවාගෙන පලයන් අරහිට මේ සරි බොද්දෙන් පලයන් ගෙදර එහෙම කොහොමද යන්නේ අප්පා විසදවල මගේ බැලන්ස් එක බේරලා ඉන්නකෝ දැන් උඹ ගෙදර හිටියා නම් ඔය දාහවත් හම්බෙනවද අන්තිමට අරකු කලකුත් හම්බුණානේ ඔය රුපියල් 1000ටයි අරකු කාලටයි ඊය මං ඉඳා අපහස කන්දට හිලව් කරන්න බෑ මහත්තයෝ දැන් මොකද උඹ වින්දා අපහසෙ වින්දා අපහසද සමහරු මගදියා අවඥාවෙන් බලල මම බාත්කන හරකෙක් කියල කිව්වා පල්හොරුන්ට කඩේ යන වහලෙක් කිව්වා දුප්පත්වල ඉපදුනාට අපිටත් ආත්ම ගෞරවයක් තියෙනවා මහත්තයෝ මගේ ආත්ම ගෞරවය ය සම්පූර්ණයෙන්ම ඝාතනය වුණා
ඔයා රක්කු බාගෙටයි රුපියල් පන්දහටයි ඒක මට අය ගන්ට බෑ. හරි හරි ඔබ දුක් නොවී දහන්. ළඟදිම තවත් හාල්ලොරියක් එනවා. මං කලින්ම ඔබට මල්ලක් වෙන් කරන්නම්. ඔය හා කිලෝදාය පෙන්න පෙන්න තවත් මොනවද උඹලට අපෙන් ගන්ට තියෙන්නේ? පණකෙන්දද? ඒකත් ගනිල්ලා. හරි උඹ කියන්නේ උඹට හාල් එපයිද? එපයි කියල කොහමද? දෙන හැම ලබ්බක්ම දෙන්ට. හැබැයි තුට මේ පරණ චන්දය නම් දෙන්න. අර උඹ හිමින් කිව්වේ මොකක්ද සැරේ? නැනම් මම කියපු එක කොරලම පෙන්නන්නංකො. හිතාගෙන ඇති තමතර පරණ ගොනා ඉන්නේ කියලා.